ආයි බොවන් සිලෝනෙක්නි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබ දන්නවා අපේ අතීතයේ ඉඳලම හැම ගෙදරකම වාගේ කොච්චි ගහක් තිබුණා වත් වෙනත් නම් කොතන හරි ඉබේ පැලවිච්ච ගහක් හරි තිබුණා ඒක බොහොම නඩත්තු කරගෙන හොඳට ගියා මොකද පොඩි කොච්චි සම්බෝලයක් ලුණු මිරිසක් හදාගන්න වෙනකොට ඒක තමයි හැමතිස්සෙම උදව් වුණේ මොකද හැම ගෙදරකම වාගේ මේ වාගේ තිබුණා පොඩි දෙයක් හදාගන්නකොට පොඩි කෑම බේලක් කට පොඩි ව්‍යංජනයක් හදාගන්නකොට වාගේ මේ කොච්චි ඊටමත් වැඩගත් වුණා විශේෂයෙන්ම ගම්බද බලාත්වල හැම ගෙදරකම වාගේ තිබුණා කොච්චි ගහ ඒ කොච්චි අතර ඔබ දන්නවා ඇති සුදු කොච්චි කියන්නේ අපි දකින්න දෙන්නේ සුදු කොච්චි අපි සමහර ප්‍රදේශවල හැබැයි රට කොච්චි කියලා කියනවා මේ සුදු කොච්චි කියන විශේෂය තමයි මේක සාමාන්‍ය දැන් අපි මිරිස් ගහක් හිටවලා මාස 5න් 6න් ඉවර වුණාට මේ සුදු කොච්චි ගහක් සෑහෙන කාලයක් තියෙනවා මොකද මේකෙන් කරල් ගන්න පුළුවන් ඉදුණ කරල් හැබැයි මේක හරි සැරයි උනාට පොඩි සම්බෝලයක් හදාගන්නකොට හැමෝටම වැදගත් වෙනවා මොකද මේක හරි පහසුවෙන් හදාගන්න පුළුවන් ඔබට එකයි අපි මේ වීඩියෝ එක සූදානම් කරෙත් මොකද කොච්චි ගහක් ගෙදරක හැම ගෙදරකම තියෙන්න ඕන අපේ ගෙවත්තේ හැබැයි මේක අලංකාරයට ගොඩාක්ම හොඳයි කරල් ඉදුණාම මොකද හැම ගෙදරකම තිබුණොත් ඒක අපි අර පොඩ්ඩක් හදාගන්නකොට නැත්නම් ව්‍යංජනයක් හදාගන්නකොට පොඩ්ඩක් දෙකක් අත්තාම අපිට අවශ්‍ය කරන අර සැර ප්‍රමාණය මේකෙන් කරලකින් දෙකකින් ගන්න පුළුවන් මොකද ඒ තරම් හොඳයි ඒ වගේම තමයි මේ වගේ දේවල් ඉතාමත් ගුණාත්මක භාවය ඇතුළු ඖෂධ ගුණයකුත් තියෙනවා මේ වගේ කොච්චි මිරිස් අර ගම්මිරිස් වගේම තමයි කොච්චි කියන්නේ අර සැර රසවත් ඒ වගේම තමයි ඖෂධ ගුණය අතින් ඉතාමත් ඉහළයි ඔබට බලන්න පුළුවන් සිලෝන් ග්‍රීන් මාකට් අපේ අලුත්ම YouTube channel එකට ගිහිල්ලා බලන්න මෙන්න මේ කොච්චි වල තියෙන ගුණාත්මක භාවය YouTube එක ඒකට ගියොත් ඔබට බලන්න පුළුවන් දැනගන්න පුළුවන් එතකොට ඔබට අනිවාර්යයෙන්ම ඔබත් ඔබේ නිවසේ ඔබේ ගෙවත්තේ බඳුන ගහරි කොච්චි ගහක් හදාගනි මේ වීඩියෝ එක බල්ලහින් link එක තියෙනවා ඔබට පොඩ්ඩක් ඒ channel එකටත් ගිහිල්ලා බලන්න ඒ channel එක පොඩ්ඩක් subscribe කරන්න ඔබට ඉතාමත් වටිනා වැදගත් දේ ඔබට දැනගන්න ලැබෙයි එවගේම තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක සූදානම් කරන්න අපි හිතුවේ ගොඩක් දෙනෙක් අපිට මේ පහුගිය කාලේ පුරාවටම දුරකථන ඇමතුම් දෙන ගත මේ මිරිස් සහ කොච්චි එවගේම තමයි නයි කොච්චි කියන විශේෂය අද ලොකු වෙළඳපළක් තියෙනවා මේ නයි කොච්චි වලටත් දැන් නොයෙක් ලෙඩ රෝගෙන්න බලමු විශේෂයෙන්ම එන ලෙඩ රෝගේ තමයි බලන්න ගහ වල 4ක් 6ක් විතර වාගෙනකොට සරුවට වැවෙනවා ගොඩක් දෙනෙක් ගොම පොර පාවිච්චි කරනවා නුඹත කාබනික පොර වලින් අපි හදන්න කියන නිසාම ගොම කුකුල් පොර එළු පොර වාගේ භාවිතා කරනවා හැබැයි මේ පොර යදනකොට කොළ සරුවට එනවා සරුවට ඇවිල්ලා හැබැයි එක වාරයක එක කොළ දෙකක් ආවට පස්සේ ඊළඟ ඉඳලා ඔබ බලන්න කොරි වෙන්න පටන් ගන්නවා කොළ කොරි වෙන්න පටන් ගන්නවා ඒ මොකද මේක සාරවත්ව වැවෙනකොට තමයි කොළ කොරි වෙනවා කියන්නේ මයිටා වා එන්නේ මයිටා කියන්නේ සතෙක් අපිට පියවි ඇසට නොපෙනෙන පත්‍රවල යටිපැත්තෙන් යසෝරාබනවා එතකොට කොළ මෙහෙම ඇකිලිලා කොළ කොරි වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ රෝගේ තමයි එන්නේ එනිසා අපි හැමතිස්සෙම මතක තියාගන්න ඔබට මේ ගැටලුව ඇති ඔබට තියෙන්නේ ඔය ගණ පොර ඒ කියන්නේ කාබනික පොර යදනකොට ඒ කියන්නේ ගොම පොර කුකුල් පොර එළු පොර වාගේ යදනකොට ඉතාම සුළුෙන් තමයි යදන්න ඕන බොහොම ප්‍රමාණයේ සුළුෙන් මේකට ගොඩක් පොර අවශ්‍ය නැහැ මේක ගෙවතු වල අපේ වත්තේ ඉබේට හැදිච්ච පොර එකක් ඒ නිසා මේකට පොඩි කොළ පොර ටිකක් නැත්නම් ඔය චූල් පොර ටිකක් දාන ගොම හරි යන්තම් පොඩ්ඩක් දාන්න මේකට ගොඩක් පොර භාවිතා කරොත් එහෙම ගහ සරුවට වවා ගත්තොත් හැබැයි මයිටා රෝගයට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඊට පස්සේ තමයි අපට නොයෙක් රසායනික බේත් වලට යන්න වෙන්නේ එනිසා මේ වාගේ පැලයක් ඒ විදිහට හදද්දී ඔබට පුළුවන් ඒ පොඩ පොඩ පොර දාලා නිකන් සරුව ගහ ගොඩක් සරුවට වවන්න නැතුව වවන්න ඒ වගේම තමයි සතියකට සැරයක් හරි මේකට කුමි විකර්ෂක දියර මේ විකර්ෂකයක් යොදන්න ඔබට පුළුවන් ඒ කියන්නේ දුම්බල සුදු ලුණු අපි දාලා තියෙන අපේ channel එකේ නොඑක් දේවල් හදාගන්න විදි සුදු ලුණු අන්න ඒ වගේ ලුණු පොතු ඒවා පොඟන්න දාලා ඒ වතුර ස්ප්‍රේ කරන්න එතකොට අනිත් වෙන රෝග ටිකක් නැති කර ගන්න පුළුවන් කෘමින්ගෙන් වෙන හානි ටිකක් වළක්වා ගන්න පුළුවන් මොකද ඒවා කෘමි විකර්ෂක නිසා ඒ වගේම තමයි ඔබට මේ දකින්න තියෙන්නේ මිරිස් ගහක් මේ මිරිස් ගහකුත් පොඩි පෝච් එකක් හරි වවලා අපේ මුළු තැඟෙට අවශ්‍ය කරන මිරිස් ප්‍රමාණයත් අපිට ලබා ගන්න පුළුවන් කොච්චි මිරිස් ගොඩක් භාවිතා කරන්න එකම පොර වර්ගයක් තමයි අවශ්‍ය වෙන්නේ මිරිස් වලට දාන පොර ඔබට කොච්චි වලට භාවිතා කරන්න පුළුවන් කොච්චි වලට දාන පොර මේ මිරිස් වලට භාවිතා කරන්න පුළුවන් මොකද ගොඩක් දෙනෙක් අපෙන් කතා කරනවා මේ නොය එක එක වර්ග වලට එක එක පොර වර්ගද කියලා එහෙම අවශ්‍ය වෙන්නේ ඔබට මේ මිරිස් කුලයේ හැම ගහකටම එකම පොර භාවිතා කරන්න පුළුවන් අපි බලන්න ඕන පොර භාවිතා කරද්දී සාමාන්‍ය නයිට්‍රජන් වැඩි පොර එකක් පොඩි කාලෙත් ඊට පස්සේ මල් සහ ගෙඩි ලබා ගැනීමට ෆොස්ෆරස් පොටෑසියම් වැඩි පෝරහයකුත් යොදන්න එතකොට ඔබට මේ පළදාව ගන්න පුළුවන් මෙන්න මේක පෝර භාවිතා කිරීමේදී සමතුලිතතාවය තියාගෙන දාන්න පෝර බැලන්ස් කරගෙන භාවිතා කරන්න එතකොට පුළුවන් ඔබට ඔබේ පළදාව සුරක්ෂිතව මේ මිරිස් සහ කොච්චි වගාව ඔබේ ගෙදර කරනවා නම් ඔබට කරගෙන යන්න. ඊගෙම තමයි ඔබට දැන් උදා වෙලා තියෙන්නේ මෙන්න මේ මිරිස් එළවලු වර්ග ඔබේ ගෙවත්තේ වගා කරන්න කාලය. දැන් පුළුවන් ඔබට වගාව ආරම්භ කරන්න. ඒ වගේම තමයි මිරිස් බීජ කොච්චි බීජ ඉදලා තියෙනවා නම් ඔබ වෙළඳපළෙන් ගෙනල්ලා හරියේ බීජ පවණේ වේලලා බීජ තමානක දාලා ඔබට පුළුවන් අපි
මේ විදිහට පැල කරගන්න මොකද අපි ගොඩක් වීඩියෝ මේ එළවලු ඒවගෙනම මිනිස් බීජ පැල කරන ආකාරය කරල් වෙන ආකාරය ඔක්කොම අපි මේ වීඩියෝ ඔබට අපේ YouTube channel එකට දාලා තිනවා ඔබට මේ වීඩියෝ බලලා මෙන්න මේ හොඳ සරුසාර ගෙවත්තක් ඔබේ ගෙවත්ත බවට පත් කරගන්න පුළුවන් එවගේම තමයි සිලෝන් නැග්‍රී අපගේ YouTube channel එක ඔබ මේ වෙනතුරු subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අගනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න ඔබට සුබ දවසක්